ෝ ලජක් ලෆ සිත ගුරුගෙදර පාඩම් කියලදන රඩියෝපන්තියට පාරකයන්නේ ඒකයිෙන් ම කලේම්ස් ගවන ලංකාවේ හොඳම සෞකරක්‍ෂණය සෝලජික් ලයිෆ සෝ ලෝජික් ලයිෆ් සිත ගුරු ෙදරා පාඩම් කියල දෙන රඩියෝ පන්තිය. අත ප්‍රවීන දේශක මයිරු බණ්ඩාර ආචර්තමා සමක අපි සන්නවේදනය හා මාත්‍ය අධ්‍යයනය ගෙන ගනිමු. අයි බෝුවන් ආදරණය දුවේපුතේ, අද අපි සිතෙන් ගු ෙදර වැඩසටාන සමගින් සනිවධනය හා මාධ්‍යත්දිනය කියන උසස් පෙළ විෂයධාරාව පිළිබඳ වැඩසටන් තමයි මේ ඔබ පිමුණ ගැහෙෙන්. ඉතින් මම ආරාධනා කරනවා අදත් අප වෙනද වගේම රැඳිල ඉන්න එතවරට සනිේදන විශෂය පිළිබඳ හොඳ ආවරණයක් ලබාගන්න පුළුවන් වෙන. එමන ඔබ දැන් මගේ ්‍රාවකයෝ වෙලා හමාරයි මම ඔබේ සන්නවදන ගුරරය වෙලා කුරුපුරදු වෙලා හමාරයි මං අද ආරම්භ කරන්නේ අපේ සන්නවේදන විශය නිර්දේශය ඇතුළෙ තින පලවෙනි පාඩම. එතකොට ඔයා දන්නවා දන්නවද දන්නේ සමර වෙලාවට පළවෙනි පාඩමය ඇතුළේ විධ අනුමාතෘකා කීපයක්ති. හ එතොර මේ අනුමාතෘකා සියල් එකැන පළවෙනි පාඩම මද මේ වැඩසටහන ආවරණය කරන්න හැ. අපි පළවෙනි පාඩමේ ප්‍රධාන මාතෘකා කීපයක්. දව සාකච්චා කරන හරි මම් මුලින්ම කැමති මේ පලවෙනි පාඩම මොක්ද ගෙනක ගැන කතා කර. මම මගේ විශ්ෂ නිර්දේශය හඳුන්වාද මේ වැඩ සටහනේදත් මේ පාඩම ගැන පුංචි හඳුන්වාදීමක් කලා ඔබට නමු අදීට වඩා පුළල්ව මේ නිමේශයේදී ඔබ සමඟ මේ වැඩ සටහන පිළිබඳව මේ පාඩම පිළිබඳ මේ වැඩ සටහනේදී සාකච්ඡා කරන්න සූදාන. අපේ පලවෙනි පාඩම දූයපුතේ සනිවේදන අධ්‍යයනයෙහි ආරම් බ්‍යාවිකාශය. Beginn expansion of communication studies. ස්‍යවතන අධ්‍යනයහි ආරම්භයහා විකාශය. එක පැත්තකින් බිගිනි අනිත් පැත්තිෙන්ක්ෂ. එතකොට ආරම්භවෙච්ච හැටි මේ විසය උගන්නන්න අනිත් පැතෙන් මේක ඒ රටේ සහ ලෝකයේ රටවල් අතර ව්‍යාප්ත වෙච්ච හැටි. ඕක තමයි පලවෙනි පාඩම විදිහට ඔබට උගන්නන්න ති. හරි. එතකොට දේපුතේ මේ පළවෙනි පාඩම මේ ප්‍රධාන අනුමාතෘක හයක් තියෙන්. ඔබ අවශ්‍ය යම්යම් කාරණ කොලයක් පොතක් අරගෙන ලියාගත්තට කමක් නෑ මොකද ඉගෙනගන්න වැඩසටහනක් ගුවන් ඉදුලිය තුළින් ඉගෙන ගන්න වැඩසට හනක් සමඟ ඔබ සම්බන්ධ වෙනකොට කන් දෙ සමඟ කන් දෙක ඉදිරිපත් කරනෝ වගේම එකැනි ශ්‍රවණය කරනවා වගේම යම් යම්දේවල් ලියාගත්තොත් ඔොට මතකේ රඳව ගන්න පුළුවන් අවශ්‍ය අවස්ථාවක නැවත මිනිහිරන්න පුුව ොදයා ගුවන්දුලි මාධගක ඉනි ගන්නවනන්නේ නේද මේ සන්දේශ ෂනිකව විය කියන මාධ්‍යක්නේ මම කියනදේ ඉළඟ නිවේශයේ වාතලයට මුසුවෙනවනි ඒවගේ ඔබේ ඔළුවට මොලේට මේක ගනැත්තං එෙමන තන් ගියත්න් සහර වෙලාට ඉළග මොහතේද අමතක වෙන්න පුලුව. එහදම් මම කැමති ඔබ මගේ මේ වැඩසටහන සමඟ සම්බන්ධ වෙලා යම් යම්දේවල් ලියමින් එම සක්‍රීය ග්‍රහකයෙක් විදිහට සක්්‍රිය ශ්‍රාවකයෙක් විදිහට සම්බන්ධ වෙනෝ දකින්න මංකරයාසයි. හරි එහමනක් අපි මේ වැඩේ කරගෙන යමු. ස්‍යවේදන අධ්‍යයනයහි ආම්භය විකාශයන ප්‍රධාන මාත්‍රකාව පලවිනි මාත්‍රකකා ඇතුලි දුව පුතේ අනුමාතෘකා හැයි හරි එතකොට පයිවිනි අනුමාතෘකාව සනිවේදන අධ්‍යියයනයහි ආරම්භය. අපි ගනෝ බිගිනි ofමන්ඩයි. සනිවේදන අධ්‍යේනයහි ආරම්භය. ඉළඟට එක දෙවිනි අනුමාතෘකා විදිහ අපි ගන්න සනිවේදන අධ්‍යීනයෙහි විකාශය.ක් of studiess. ඕන පලවෙනි අනුමාතෘකාව ආරම්භය? හරි හැබයි මාත්‍රකකාව දයා බැලු හමේන යදක තරයි තියෙන්නේ වගේ. මොකොද ප්‍රධානමාත්‍රකාව සං්‍යවේදනනා අධ්‍යීනෙහි ආරම්භ්‍යා විකාශයන. හැබැයි දුවපොතේ ඒ මාත්‍රකා පලවෙනි අනුමාත්‍රෘකා දෙක විතරයි. ඊට පස්සෙ තවා අනුමාතෘකා හතරක්තියෙන. තුන්ගනි අනුමාතෘකාව සං්‍යවේදන අද්‍යීනයෙහි වැදගත්ක. පලන් මේ විෂේගන ගැනීමෙන් ඔබට ලැබෙන පල ප්‍රයෝජන. මං ඔබට මුල්ම සතිවල කිව්වා කලින්වැඩ සටහන්වල කිව්වා. සන්නිවේදන විෂය උසස් පෙළට සාමාන්‍ය පෙළට විශ්වවිද්‍යාලවෙට දාලතියන්නේ ඇයි කියීනකාරෙන්. ප්‍රධාන වශෙන් ජොබ්මාගට් එක කියනකාරණේ රැකයා වෙලඳ පොළ ජයගැනීම. ඊට අමතරව මේ විෂය අධ්‍යයනයේ ගොඩාක් වැදගත්කම් තියනු. අපි ඉම්පෝර්ටන්ස් කමිිකශන් ස්ටඩිස් කියල කියිය මේ විෂය අ්්‍යීනී වැදගත්කම තමයි තුන්ගැනි අනුමාත්‍රෘකාව. ලජික් ලයිෆ් සිත ගුරු ෙදරා පාටම් කියලතිෙන රේඩියෝ පන්තිය අත ප්‍රවීන දේශික මයිරු බණ්ඩාර ආචරිතුමත් සමක අපි සංනිිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ගෙන ගනිමු කිරමස අපි හතරවෙනි අනුමාතෘකාවට ගියොත් ශ්‍රී ලංකාවට සංනිවේදන අධ්‍යීනය හඳුන්වාදී. එතුොල අපි පළවෙනි අනුමාතෘකාවෙන් කතාගලානනි සංනිවේදන අධ්‍යීනය ආරම්භය කියලා ඒක ලෝක මට්ටමින් විෂය ආරම්භවිච්ච කතාව ඒක කතා කරන්නේ ලංකාවගෙන එතුළට ලංකාවට සංනිවේධනා අද්‍යනය හඳුන්වාදීම තමයි හතරවෙනි අනුමාතෘකා හරි මේ පළවිනි පාඩම ඇතුළේ ඒකත් අපි සාකච්ඡා කරන එළට පස්සෙන් අනුමාතෘකාවට ගියොත් සනිවේධනය මාධ්‍යද්‍යනය විශෂය හඳනා ගැනී ඒක කියන්නේ දුවපුතේ මෙතන ගොඩක්ම කරන්නේ IDifying theම communication media studies ඒක අන්නේ සංනිවේධනය හා මාධ්‍යද්‍යනය කියන විශය ගේ විසයන් එක දිග පලල මොකක් එක ඇතුළ තියෙන මාතෘකා මොනාට. ඒ මාත්‍රකා ඇතුළ තියෙන අනුමාත්‍රෘකා මොනාද. දැන් ඔයාට පලවෙනි පාඩ මිගන ග්ඩෙන්නේ ආදුනිකයෙක් විදිහට හරිද එතර පලවෙනි පාඩමිදවාට කියලා දෙනවා අපේ විශය නිර්දේශය ගැන ඒක තමයි මේ පස්සනි අනුමාතෘකාාවෙන් කරන්න. ඊලකට හැවෙනි අනුමාතෘකාව. බලන් අන්ති මනුමාතෘකා විදිහට පළිනි පාඩම හමුවෙන මාතෘකා වදනය හා මාධ්‍ය ්‍යන විශේ හදැරීමේ අවශ්‍යතාවේ දැන් අපි උඩින් කතා කලා ස්‍යවේදන අදිනේ වැදගත්ගම දැම අන්තිමකේද කතා කරන්නේ මේ විෂය හැදැරීමේ අවශ්‍යතාවය අපි මේකට කියනවා න for Le the object සි ොක්ද මේක අවශ්‍යතාවේ ඇයි මෙහෙම විසයක් ඉගෙන ගන්නේ ඇයි අපි ඉගෙන ගන්නන්නේ දේපුතේ ඇයි අපි අධ්‍යාපනය ලබන්නේ අවශ්‍යතාවයක්දේ නොනේ අපි නොදැනුවත් පුද්ලයක්ව ඉන්නවට වඩ ැනුවත් පුද්ගලයෙක් බවට පරිවර්තනය වීම ලොකු අවශ්‍යතාව ඇත්ත. සර්ලව කියන්නංකු මෝඩෙක් වෙනවට වඩා බුද්ධිමතෙක්වීම ඇතගත්වේෙනවා ඒගේ මේ සං්‍යවේධන යා මාධ්‍යද්‍යයනය කියෙන විෂය හැදෑරීමේ අවශ්‍යතාව. එත රඔබට තේරෙනවා මේ විශේ ගෙන ගන්නන්නේ එක කොච්චර රබට වාසි සහගත වෙනවද කියන කාර්මය ප්‍රයෝජනවත් වෙනවද ගෙන කර. හරි එම ල අපි නැවත බලමු සංනිවේදනද්‍යනී ආරම්භහා විකාශය කියන පලවෙනි පාඩ මේ අනුමාතෘකා හය. සන්නදනත් දිනය ආරම්භ මේකද අපි කතා කරන්නේ ඇමරිකාව කියන රටේ ප්‍රධන වශයෙන් ඒ ඒ රට මුල්කර ගෙන විසේ සජ්ෝම විෂේ හඳන්න්නවා අදු අවස්ථාව. ඊට කලින් අප ඉගෙන ගන්නවා ඒ මාතෘකාව ඇතේ ඉට වඩ පුුල්ල ඇමරිකාවේ මේක පටගන්න කලෙෙන් යම් යම් රටවල්ල සිදවෙච්චාකාර ඉට පස්ස මිකාවින් පස්සේක කොහොමද ව්‍යාපතුන්නේ ගෙන කාරණය. ඉළඟට සංිවෙදනත්දිනේ විකාශයකි වවාම ඇමරිකාව විශෂය උප ලබල මොලෙම යුරෝපයේ රටවල්වලට පස්සේ අනිකුත් ලෝකේ කලාපොලට මේ විෂය ව්‍යාප්ත විච්චාකාරය අබිසාකච්ඡා කරන. ඉරකට තුන් එනි අනුමාතෘකාවෙන් ඔබට කියලා දෙෙනවා සන්නවේදන අධ්‍යයනී වැදගත්කම. මේ වගේ විශයක් ඉගෙන ගැනීමෙන් ඔබට ලැබෙන පල ප්‍රයෝජන. මේගේ විෂයක් ඉග ගත්ත පුර වැසියෝ බවට ඔබ පත්වො හම රටට ලැබෙන පල ප්‍රයෝජ. මේ වගේ විෂයක් ඉගෙන ගත්ත පුද්ගලයෙක් කිසිම් ආයතනයක රස්සාාවකට ගියාමඒ ආයතනයේ ප්‍රගතියට දියුණුවට ඒ පුද්ගලය බලපාන ආකාරය. ඔන්න අපි කියලදෙන ඕහ අපි ග ගන්නවා. කට ශ්‍රී ලංකාව ස්‍යිවේදනය වගේ විෂයක් උගන්නන්න පටන්ගත්තී ඇයි කෞද මේක පුරෝගාමී පුද්ගලයෝ මොකක්ද මේකී ඉතිහාස කතාව ඔන්නෝටිකාපි ඉගෙනගන්න. ඊළඟට සන්නවෙතනය හා මාධ්‍යද්‍යනේ විෂය තුළේ ප්‍රධාන මාතෘකා දොළහක්තියන, ප්‍රධානු මාතෘකා දොල්හ ප්‍රදාාන කොටස් දෙකට බෙෙනවා අන්නෝඒටිකාපි මේ පළවෙනි පාඩමදම ඔබට කියල දෙනු. එළඟට අප පි අවසාන මාතෘකා වෙතනය හැදැරීමේ අවශ්‍යතාව කාරනයේදී මේ විශේ තියන වටිනාකම වැදගත්කම සහ ඔබ මේ විශේ හදෑරුව හම ඔබට මේක ප්‍රයෝජනවත් වනා කාරය පිළි බඳව දිගින් දිගටම සාකච්චකර ඕක තම අප පලවෙනි පාඩම. ඇතරම් මේ එක පාඩමක්ද කියත් හිතෙනව සමහර වෙලාවට ඔබටත් එෙම හිතේ එතු ඇැම මේ පලවෙනි පාඩමින් විභාග ප්‍රශ්න එනවත්ද ඕව දැන් ඉරිගහන ප්‍රශ්න පනහැ එෙමන තන් එකකෝටසේ ප්‍රශ්න පනහෙන් ප්‍රශ්න පහක්හයක් මේ පළවෙනි පාඩමට තුළත්ව පලවිනි පාඩමෙන්ක් එක කොටසේ ප්‍රශ්න පහක් අයක්ෙයට එතකොට දෙවිනි ප්‍රශ් පතරයේ ලියන ප්‍රශ්න වලට සමහර වෙලාවට ප්‍රධාන අනුකොටස් කීපයක් එන්න ඇදුවේ පුතේ එක ලොකු ප්‍රශ්නක එ අනුකොටසක් හෝ දෙකක් වගේ බොහොම පොඩි ප්‍රමාණයක් දෙව ප්‍රශ්නපතරයටත් පළවෙනි පාඩමෙන්ක් ප්‍රශ්න එන්න පුළුවන් හරින එතකොට දැන් මෙහෙමනේ ප්‍රශ්නකීයක් ආවත් අපිට ඒ චූටි ලකුණ වුනත් අඩු කරගන්න බෑන දන්නවන ුසස් පෙලක කියන්නේ මහ රග කාරී විභාගයක්න නේද ඔබ එනකං විශ්වවිද්‍යාලෙක අසුනක් බලාගෙන ඉන්නවන්නේ මෙරටේ ජාතික විශ්විද්‍යාලිකට ඇතුළෙන්නන්නේ ඔබ මේ උත්සා කරන්නේ එම තම් තවත් වෙනත් විධ පරමාර්ත ඉටු කර ගන්නන්නේ ඔබ මේ විභාගට මුණ දෙන්නේ එතකොට ඒ ස දහා එහම ලකුණක් දෙකක්වත් අඩුකරගෙන බැහ එහිදා පලවෙනි පාඩ මේ මෙහෙම සරල දෙයක් තියන්නේ කියලා මේක අමතකරොත් අපිට ඒ හිමිවෙන සරල විදිහට ගන්න පුළුවන් ලේසි ලක්ුණ ටික අහිමි වෙලායන. එහින්ද බොහොම කැමැත්තෙන් වැඩි අවධානයක් යොමු කරලා අපි පලවිනි පාඩමිගෙන ගන්න ඕනෙ. හරි එතකොට අපි අදදවසේ කතා කරන්නේ මේ මාතෘකා හයින් මුලින්ම සංනිවේදන අද්‍යීනේ ආරම්භය කියන පලවිනි මාතෘකාව. අපි පුංචි විරාමයකද ගිහිල්ල ඊට පස්ස අපි සාකච්ඡා ආරම්භ කරනවා. ඔබ දිගින් දිගටම රැදිල ඉන්න ද පුතේ මේ සනිවේධනය හා මාධ්‍යද්‍යනය මිෂයේ පළවිනි පාඩමය ආරම්භය. ඔබ අදගන්න ආරම්භයක්. යාරම්භය අපි පාඩක් දොළ ආවසන් වෙනකං ඉරයට ප්‍රගඩ කරමු කියන බලාපොරොත්තෙන් මං ඔපට ආරාධනා කරනවා ඉළඟ අවස්ථාවේ අපි නැවත සම්බන්ධුවමු කියෙන කාරණ සොෆ් ලෝජික් ලයිෆ සිත ගොරු ගෙදර පාටම් කියලතිෙන රේඩියෝ පන්තිය. අත ප්‍රවීන දේශක මයිරු බණ්ඩාර් ආචර්තමා සමක අපි සං්‍යවේදනය හා මාත්‍ය අධ්‍යයනයගෙන ගනිමු. ආදරණිය දූ දරුවනී නැවත අපි සම්බන්ධ වෙන්නේ සිතෙෆෙම් ගුරු ෙදර වැඩසටාන සමඟ අපි අද දවසේ කතා කරමින් ඉන්නේ ඉතාම වැදගත් පාඩමක් ඒ තමයි අපේ මේ විෂන්ද දේ ඇතුළෙතින පලගිනි පාඩම. එමන අපි මේ අවස්ථාවේදී ඔබගේ අවධානයමු කරන්න කැමති මේ සං්‍යවධනය හා මාධ්‍යද්‍යනය කියන විෂයේ පලවිනි පාඩ මේ පලවිනි අනුමාතෘකාවෙත්. එතුර අපි මුලින්ම ඔබ අලු ආදුනිිකය විදිට අලුතෙන් එනකොට සංනිවේධනය වගේ විශයක් ඉගෙන ගන්න මූලික හැඳින්වීම තමයි ඔබත් එක සාකච්ඡා කරන්න. ඉතින් මම මේ වෙලාවිසූදානම් වෙන්නේ ඒ හැඳින්වීම ඔබ සමඟ පෙදාහදාගන්න. දැන් අපි මේම හිතම ස්‍යිවේදනය අත්‍යවශ්‍ය මාන විය ක්‍රියාවලියයක් කියලකෙ ඉටත් කලින් අපි බල මොකක්ද සන්නවේදනය කියන්න කිය දැන් ඔයාගේින් ඇහුවත්තෙම කෙනෙක් ස්‍යවේදනය ගැන මොකක් අප මේකට එක නිශ්චිත උත්තරයක් වෙනුවට උත්තර ගොඩක් දෙන්න පුළුවන් හරි හැබැයි දේ පුතේ ඔයා ඉගෙන ගන්න සිලබස් එකකට එතකොට ඔයාගේ උත්තරේ දැන් අපිතමු ගමේ ගොඩේ කොහැරි තැනක කෙනෙක්ගෙන් සංනිවේධනය කැන මොකක්ද කියලා ඇහවාහම දෙන උත්තරයට වඩා විධමත් වෙන්නවා. ඒ නි්‍යයාත්මක කරුණුවලින් සන්න අද වන්න. සේහමකි වහම් ඔබ බයිවෙන්න පුළුව බයිවෙන්න පා දැන් ඔොට අපි උගන්නවනේ. ඒ උගන්නන කරුණු මේ උත්තරය ඇතුවලි තියෙන්නවා. එතකොට ඔයාට වෙන කොහෙන් හරි අවිදිමත් හම් ෙච්ච තොරතුරු. එමටං ඔයා දැනට හිතන් ඉන්න දේවල්ම මේ උත්තරේ විදිහර ලියලා හරියන්න. හරිනේ එහෙමනම් හොඳට මතක තියාගන්න ස්‍යවධනය කැන මොකක්ද කිය ැහ්වා අහම්ම අපට දෙන්න පුළන් උත්තර ගොඩක්තිය. එකක්කම අප අදහස්සෝමාරු කිරීම සන්නවේදන. අපි අදහස් තොරතුරු දැනුම වගේවා අන්න්‍ය ඔන්්‍ය වශයෙන් එකනෙකාහා සමඟ හුවමාරු කරගන්නවා. මේක නි ස්‍යවේදනය න එතර සංන්නිවධන ක්‍රියාකාරකම් දිහා බැලුවොත්තේම මොනා ද සංනිිවෙදන ක්‍රියාකාරක. අපි හිනාවෙනවා ඉන්ඳලා හිලාහරිආන්ඩනවා නෙක් තව කෙනෙක් එක කතා බා කරනවා සහර වෙලාවට කෙනෙකුට බනිනවා සමරලාට බැනුම් අහලා ගෙතර හිත හිත ඉන්නවා. නේද මේව තමයි ස්‍යවේදනය කියන්න හරි. ත එක පැත්තකින් සන්නවේදනය කියන්නේ මෙට මේ වගේ ක්‍රියාකාරක. ඉලකට අපි ටීවි බලනවා මේ ඔබ දැංකරනෝ වගේ රේඩියුවහං ඉන්නවා සමහරලාවට පොත්පත්තර කියවනවා මේවතමයි ස්‍යවේදනය කියන්නේ.ඒ පෙස්බුක් එකෙන් යාළුුවක් එකක චැට් කරනවා. ඉති මේ වනිදුවපතේ සන්නවේදනය කියන්නේ මේ සන්නවේධනය අත්‍යවශ්‍ය මානවීය ක්‍රියාවලියයක් කියලව නැපිය උගන්න නොවට. ඇත්ත දේකාරණෙ. ඔබන් මොහොතකට හිතන් ඔබට විනාඩි කීපයක් කතා කරන්න බැරුව කියා කියලා. න්න ඔ මේක හිතන්නවත් කැමති නෙ න අපට කතා කරන්න බැරි වුණොත්. අප අදහස් ප්‍රකාශ කරගන්න බැරි වෙන. එතකොට අපි ලොකු අමාරුවක වැටෙනවනේ නේද. ඊලඟට ඔබ මෙහෙවිතන්න. ඔබට මේ වෙලාව කතාබා කරන්න කෙනෙක් නෑ. දැන් ඔබ දන්නවා මොකක් හරි සමාජය තුල ඔබට අපි එල්ලියට බහින්න බැරි වවස අවස්ථාවක් වගේ වෙලාවක අපි ආවලුවෙක් මුණ ැහෙන්නේ. එතු අප හිතේ තියෙන දේවල් කියාගන්න කෙනෙක් නෑ න? ඔන්න අපිට මේ මේ ස්‍යවේදනය නැතුව ඉන්නහරි අමාරුයිදයබදති. දැන් අපිට රෑට කන්නතුව නිදාගන්න පුළුවන්න්නේ පහුදාට කන්න බැරි ඇවදයනගටලා හැබැයි අපි කැමතිටීවගේ නාට්‍යයක් බලන්නතුව අපිට නිදාගන්න අමාරයින නේද ඒතමයි කියන්නේ ස්‍යවේදනය නැතුව අපිට එෙහිෙම ජවත්තේ නාමාරුයි කියලා. දැන් අහල පහලස් ශබ්දයක් ඇහුණ කියලා හිතන්නෝ. අපි ඔය ඇහුණේ මොකක්ද කියලා කන්දීලා බලන්න පේන කන්දීල විතරක් බල මදිනෙ ඇස් යොමු කරලා බලන්නත්පේ. මේ තමයි සන්නවේදනය කණින් ඇසෙන් තොරොතුරු වරගෙන තවගෙනෙකොටා අදහසක් කියලානේ මෙන මේ වගේ ක්‍රියාකාරකමක් මේ වගේ සංකල්පයක් තමයි අපි විද්‍යාත්මකව නි්‍යායාත්මකව ඉගනගන්න මේ විෂයවෙෙන් කරලති. සොෆ් ලෝජික් ලයි් සිත ගොරුගෙදර පාටම් කියලතිෙන රේඩියෝ පන්තිය. අත ප්‍රවීන දේශික මෛරු බණ්ඩාර ආචරිතුමා සමක අපි සං්‍යිවේදනය හා මාත්‍ය අධ්‍යයනය ගෙන ගනිමු. හදරනියදදු දරුවනී නැවත අපි සම්බන්ධ වෙන්නේ සිත එFම් ගුරු ෙර වැඩසටන සමඟ හරි පුද්ගල අන්තර සම්බන්ධතා ගොඩන්නකා ගැනීම සඳහා මේ සෑම පුද්ගලකොටම සන්වෙතන අත්‍යවශ්‍ය. දැන් ඔයා ගෙතර ජීවත්වෙන කොට ඔයා අම්මතාත්ක සම්බන්ධකම් පවත්වන්නේ පේනෙ ඕනෑ පාකම් කියලලා නේද ගෙතරඉංගලියට බහිනකොට සල්ලිතිකා කිල්ලගෙන නැත්තන් අතර ෑයට කණ්ඩ ඕන ජාතියමනවාද කියලා කියලා ඒදේ හදවගෙන මේක තමයි අන්තර සම්බන්ධක කියය. ඔයා යාළු වෙලා ඉන්නවා තව ඔයාගේ වයිස යාළුව එක් එක් මම යාලුව ගෙන කියන්නේ හොඳේ එතකොට යාලුව යාළූ අතරේ සං්‍යවදනයක් සිදු කරගන්න නේද. එතකොටඒ යාලූ සම්බන්ධකං ගොඩ නගාගන්නේ අන්තර සම්බන්ධකන් ගොඩ නගාගන්නේ මේ සංනිිවේධනය නැමති උපරණය තුරේ දැන් ඔබ හඳුන ගනිමින් ඉන්නේ සංනිවේධනය අත්‍යවශ්‍ය බව එවගේම මානවන්තර සම්බන්ධකම් පවත්වන්න සං්‍යවේදනය නැතුව ැරි බව ඔබට දැක්. ඒකට සනිේදනය ගැනහි වටිනාකම එහි ක්‍රියාකාරකම් එහි අර්ථය තේරුම් ගන්න පටන්ගන්න ඕනේ. හරි ඒහකට මේ සනිවධනය කියන වචනය සරලා ආර්ථය ඔබට ගන්නනවා.සිලබස්ස එක ඇ තුළේ මුලෙම්ම අපි මේ ඔබට කියලාදන. මොකද දේපතේ සන්නවදන කියන වච්චන සරලාර්ථය දැ අපි බැලුවත්තෙ මේ සිංහල වච්න තේරුම තමයි ඔබ ලියගත් කකක්නෑ කොය කරම් කිව කලින්ම් කොයක් ළඟ ති න හොඳදගේ සන්නනිවදනය යන වචනේ සරලාර්ථය. හැඟීම් දැනීම් අදහස් දැනුම යනාදිය හෝමාරුකර ගැනීම. ම නැවත කියන්න සංවෙධනිකන වචන සර්ලතේරුම හැඟීම් දැනීමම් අදහස් දැනුම යනාදිය හුව මාරු කර ගැන. එතොද වේ පපුතේ ඔයාගේ විභාහකට ප්‍රශ්නාහනකොට ඔය වචන තියෙන් ඕනනි උත්තර තුළේ. අන්න එතකොට තමයි. ඔයාගේ උත්තර පත්‍ර පරක්ෂාවදි ලබා දෙන මාකින් ස්කීම් එකේ උත්තරත්ත එක්ක ඔයාගේ උත්තරය ගැල පෙන්ි. න්න දුවපුතේත කොට තමයි ඔයාට සාර්ථක ලකුණකට යන්න පුුවන්වෙෙන් ඔයාගේ හිතේ තියනේ වලියලා එමට අවිධමත්ව වෙන කෙනෙක් කියනේ වලියලා එමන අපේ විෂය සේශ්‍රේම කෙනෙක් ලියපු පොතක් කියවල උත්තර ලිවීම නෙවෙයි අපි කළ යුත්තේ ඒක දුවේපුතේ විසින් දේසය ඇතුලි විදිිමත්ව උගන්නන්නේ අන ඒ උත්තර ටික මයි ලියාගන්න ඕ හරි අපි බලමු ප්‍රාථමික සමාජවල ජීවත එච්ච මිනිස්සු ඔබදන්න ඉස්සර කාලේ ජීවතච මිනිස්සු. න එක් සබ්ද සං්ඥා සංකේත භාවිත කරලා සරලා අදහස් සූමාරුවක් තමයි කළේ ඇයි ඒ මිනිස්සුන්ට කතා කරන්න භාෂාවක් තිබ්බෙනේ. කතා කරන්නත් බැරිකාලේ ලියන්න නම් කොහොමත් බැරිවුුණා. ඔයා හල ඇතිනෙ නේද. අර මානවවංශ කතාවේ මුල් මානව විශේෂවලට කතා කරන්න බෑ. වානර ස්වභාවය වැඩි මානෝ විශේෂවලට කතා කරන්න බෑ. ඒ කතා කරන්න බැරිකාලේ ගොල භාවිත කලා සං්‍යවේදනය දැන් මානව සං්‍යවෙතන ඉපදනේ? නිසුන්ගේ භාාව බිහි වුණමද අනේ නෑදුවේ පුතේ හොට හගන්න මානවයගේ සං්‍යවේදනය බිහිවුණේ මානෝ භාෂාව බිහිවන්න බොඩක් ගොඩක් කලින් ඉනිදා දැන් ඒගොල්ල සබ්ද භාවිත කලා ඔබ හල ඇතිෙන්නේ කැලේ ගිල් අතර මංගුුණාම් හ කිව්වා කැලේ යනකොට ගස් වල සලකුණ කොට කොට ගියා හොලාතු කඩලා එල්ලගෙන කියියානේ ඒ සංඥා සංකේත ශබ්ද භාවිත කිරේ ඉලට තමන්ගේ ශරීරාව යව දැඟ අපිතමු අත්වලින් ශබ්ද නැගුවනෙ මේ විදිහයටනේ පවිධ බ්ද නැගුවා අංගචලනවලින් පාශාව නැති කාලය ඔබ හිතන්නකෝ. එෙටර මේ ක්‍රමවලට තමයි සං්‍යවෙදනක ගත්ය ආදිතම මානව. ඕගොන්ටෙන්න්න පුළුවන් අනේ හරි පවවිතින් කියලා ඔව විතින්න්නේ ඒගොල්ලො හෙම ආරම්භයක් දුන් නැත්තං අද මේ නූතන දියුණු සංනිිවේදනය දක්වා මානවයට එන්න බැරිවෙනවනේදුවේ පපුතේ ආරම්භක මානවයා. එහෙම හරි සඩිවේදන ක්‍රියාකාරකම් ආරම්භකිරීම ගැන. අපි සතුට වෙන්න ඕනේ එතරම් පරිනාමයට ලක් නොවූ මිනිසා ඒ කළ ක්‍රියාකාරකම් අපේ ඇගයිීමට ලක් වෙන්න ඕනේ. හරි තැන් ඊළඟට අපි බැලුවොත්තේම ඉට පස්සෙ කාලෙක් සංන්නවදනය දියුණුන. ොහොමදේ සංනිවදනය දියුණ නේ. ඔන්න දයපුතේ මිනිස්සූ ගොඩ නගාගත්ත තාක්ෂික යන්ත්‍රසූත්‍ර උපකරණ. හරි තැන් ෝගොල හල ඇතිනි කාර්මික වි්ලව කෙක්නේ එංගලන්ත භූමිය කේන්ද්‍ර කරගෙන ප්‍රන්සය ජෝමණය වගේ යුරෝපිය රටවල් එකතු වෙලා ඒ රටවල්වල විද්‍යාඥයෝ නව සොයා ගැනීම් සිදු කළ. එතකොට එකට අපි ගෙනවා ඓතිහාසික කාර්මික විප්ලවේ කියලා. ඔන්නඔඒ කාර්මික විප්ලවේ ඇතුළේ ගුටෙන්න් බර්ග් මුද්‍රණයන්ත්‍රයේ හොයාගන්නවා බිහි කරනවා. නේ ඉඩපසේ මුද්‍රණ යන්ත්‍රයෙන් පොත් මුද්‍රණය කරනවා. ඉට පසේ පස්ස කාලෙක පත්තර මුද්‍රණය කරනවා ඔන්න දේ පුතේ ජනමාධ්‍ය බිහි වවා. ද්‍රිත මාධ්‍යිබිහිවෙනවා. දැම් බලන්න වාධිමානවය හූකිව්වා හේද කොලාතුවෙෙල්ලුව ඊළඟමානවයක් වාශාව හොයාගත්තා කතා කරන්න පටන්ගත්තා ලියන්න පටන්ගත්තා. ඊළඟමානවයා කඩදාසය හොයාගෙන බුද්‍රණන්ත්‍රහොයාගෙන යවා අච්චුගහන්න පටන්ගත්ත ඔන්න මුද්‍රිත මාධ්‍ය ිහි වෙනවා. අපි මේ කතා කරමින් ඉන්නේ සන්නවෙදනය හා මාධ්‍යද්‍යනය විෂයේ පළවෙනි පාඩමේ මූලික හඳුනා ගැනීම. හරිෙ. ඉ පස්සේ ඔන්න ටි කාලයක් යනකොට ඔ හල ඇතිමේ නම් ගුගලියල්මෝ මාකෝනනි ගුවන් ඉදුල ෙහිරගන්න වනේ ඔබ ම අපි මේ මුණගැහෙන සිත Fම් වගේ නාලිකා පවත්වකෙන යන මේ ගුවන් ඉදිදුලික්‍රමය හොයාගන්නේ විවිධ විද්‍යාඥෝන්ගේ පර්ේශන රැසක ප්‍රතිඵලයක් ඉදිහිරදිය පොති හැබැයි මෙහි ගෞරවය හිමිවෙන්නේ විශේෂදායකත්වයක් සපයපු ගුග්ලියල්මෝ මාකෝනිි කියන පුදගලයට හරි. ඉතාලි තාතිකයා ගන් දිදුලි කමේ හොයාගෙනෙක වැඩ දියුණු කරගන්න ඔන්න දේ පොතේ ගන් දිදුල මාධ්‍යයක් බි වෙනවා. ඉරස ඒක ශබ්ද විතරයි දකින්න පුුවන්වෙන්නේ ශ්‍ර්්‍ය විතරයින. ඉ පස ඔන්න ඊලඟ දියුණු මාධ්‍ය බිවෙන අද ෝකයේ සහපේ රටෙත්තහෙමයි ජනප්‍රියම සහ ප්‍රබලම මාධ්‍ය බවට රූපපුවාහිනි. එහි ගෞරවය හිමි කරලාතියෙන් අපි වන්න සාර්ථක රූපවා අහිනිි ක්‍රමේ හොයාගත් ජෝන් ලොගේ ්‍යයාට් ත ෝන් ලගගේ බයාා්ගේ රූපවාහිි ක්‍රමින් පස්ස ඔන්න රූපවාහි මාද්‍ය ිහි ව. ඉරවසය බහල ඇති අප ඉදිරියේද මේ ක ොහොම සාර්ථකව කරනවා ඊළඟ මාත්‍රෘකාලද තිිම් බන ලී කියන පුද්ගලයා වල්ඩ වයිඩ වෙබ ලෝක ව්‍යාප්ත ජාලය ොහොයා ගන්න. එතනින් අන්තර්ජාලයගනක බිහිවෙලා නව මාධ්‍ය බෙහි වෙනවා. ඉරවස්සය ඔන්න වර්තමානයේ අලුත්ම ප්‍රවණතාවේ සමාජ මාධ්‍ය. සෝශල් මීඩිය බහි වෙනවා. ඔන්න බලන්නකො පටන්ගත් එක හොමද නේද මූලික සර්ල ක්‍රියාකාරකම් ප්‍රාථමිකයි. ිට සංවර්ධනය වුණේ කොමද නේද ටිකටික ඩිවලප්පුුණා තාක්ෂණයක් එක බද්ධ වුණා සංකේත භාෂාව බවට පරිවර්තනය වුණා ඔන්න හගන්නක ලස්සන කතාවක් නේදමක හරි ඊළඟට අද තියෙන ඔයා මම අපි භාවිත කරන ඩංගම දුරකථනය සහන්තර්ජාලයඔස්සේ සිදුකරන නවීන තම සවේදන ක්‍රියාකාරක අපි කින නව ඩිජිටල් තාක්ෂණය හේද මුළු ලෝකමකම විශ්ව ගම්මානයක් බවට පත්ක ද ශ් ගම්මාන සංල්පය ගලෝබල් විලේඩ් කන්සප් එක පහු කරලා. ග්ලෝබල් පැමිලි සංල්පය එහමනම් විශ්ව පවල් සංකල්පය පහො කරලා තැන් ගලෝබ විේජ් කන්ෙප් එක ොයාගත්තේ කිව්වේ මශෂල් මැක්ලූ ආතසි ක්ලාක්කා සමඟ සම්බන්ධ වෙමි. එතකට අද විශ්ව පුද්ගල ලෝබල් පර්සන් ඩක්වා මේ දියුණවෙච්ච සංවර්ධනය වෙච්ච ලස්සන කතාව අපි මේ විවේකෙන් පස්සේ ඊළඟ මොහොතේදී අද දවසේ අවසාන මොතේදී. සාකච්චකර නොහෙමනම් අපි පුංචි විරාමයකට ගිහිල්ලා නැවත මුණගැහෙමු අද දවසේ අන්තිම කාරණය පිළිබඳ සාකච්ඡාව තුළින් සෝ ලෝජික් ලයිෆ සිත ගුරු ගෙදර පාටම් කියලා දෙන රේඩියෝ පන්තිය. අත ප්‍රවීන දේශක මයිරු බණ්ඩාර් ආචර්තුමාත් සමක අපි සනිර්ේදනය හා මාත්‍ය අධ්‍යයනය ගෙන ගනිමු. ආතරණිය දුවේපුතේ අපි අද ගුරුගෙරට ගොඩ වැදිලාඉන්නේ සංනිවතනය හා මාධ්‍යද්‍යයනය කියන අපේ උසස් පෙල විෂය තුළ පළවෙනි පාඩමේ මූලික හඳුන්වාදීමේ මාතෘකා සමඟයි. ඒ මාතෘකා පැහැතිලි කර ගැනීම තමයි ඔබ අපේ මේ උත්සාහය. ඉතිං ඔබ මේ අවස්සාන විනාඩි කපය අපිත් සමඟ සම්බන්ධ වන්න ආරාධනා කරනවා වෙනත් වැඩ චුට්ටක් මගහැරලා මේකට සවන්න යොමු කරන්න එතොට ඔබ මේ විශයේ ප්‍රවීනයෙක් බවට පත්වෙන්න පුළුවන් හරි අපි ඉදිරි වැඩ සටහන් වලදී යම්ය මධදැකීම් ඔබ සමඟ බිදාගන්න සූදා නම් මේ විෂය පිළිබඳ ඔබ ප්‍රීනෙක් කිරීම අදහසින්. හරි ඔබේ යම්යම් ගුණදල් සේහමතියෙනවා නම් සිතේෆම් නාලිකාවට යොම කරන්න ගෘගෙතර වැඩ සටහන්ට යොම කරන්න ඒතවට පුළුවන් අපිට ඔපගේ ප්‍රතිචාර සමඟ මේ වැඩ සටහන ඉතාම සාර්ථකව ද්‍රීමාර්ගික විදිහට ඉද්‍රීධ කරගන යන්න හරි. එහෙමනම් අපි දැන්කතා කරන්නේ දූයපුතේ සං්‍යවේදනය හා මාධ්‍යද්‍යීනය කියන විෂයේ පළවිනි පාඩමප දන්නවා සංවධන අද්‍යීනයේ ආරහම්භ්‍ය හා විකාශය ඒහි පලවෙනි අනු මාතෘකාව හැඳින්වීම කියන කාරන්නේ හරි. ඇැි මයිතම පුද්ගලයා සමාජ ජීවයකු ලෙස තොරොතුරු පරිහරණයෙන් වැලකි සිටීම හෝ ඕ වලකා තැබීම කළනො හැකි. දැන් මිනිහා වනගත මනුස්සයෙක් නෙවෙයි ඔයාට මට වනගතව ජීවත්යෙන්න්න බෑනිදුවේපුතේ අපි සමාජ සත් ඔය දැන් අරිස්ටෝටල් ක්‍රිස්තු පූර්ව යුගයේ කියලාතියෙනවා ඔබ වෙනත් විෂයන් වල ඉගගන ඇතිේ කාරණය මිනිසා සමාජ සතිය මෑනිස ෂෝෂල් ඇනිමල් රිස්ටෝට කියනවා. එකර මේ මිනිසා සමාජ සතෙක් නම් අපි සමාජය සමඟ අන්තර සම්බන්ධකම් පවත්වන්නවා. එතර මේ අන්තර සම්බන්ධකම් පවත්වන්නේ ඔබ හිතන්නකො මොකෙන්ද. අපි අන්‍යෝන්න වශයෙන් තව කෙනෙක් සමඟ සම්බන්ධකම් පවත්වන්නේ සන්න වේදනය නැමති උපකරණෙ. ඒනම් හඳුරගන්න දුවේපුතේ සන්නි වේදනයෙන් තොරව අපිට සමාජීය ජීවිතයක් ගත කරන්න බැහැ. ඒනම් අපි තව දුරටත් සිිෂ්ටාචාරගත නොවුන් නේද? වනචාරී වුණු සමාජගත නොවනු මිලේච්චවුණු සතාගෙන් වෙනස් නොවනු තවත් එෙක් සතෙක් වෙන. නමුත් අපි කතා කරලා සමාජගත වෙලා අ්‍යයන් සමගන්නඔුන්න සම්බන්ධකම් පවත්වල සමාජ සතෙක් බවට පත්වෙලා සෙසු සතුන්ගෙන් වෙනස් වෙලා බොහොම ලස්සනට ජීවත්වෙන. මෙන්න මේ සඳහා ඔබට මට අපට උපකාරවෙලා තියෙන්නේ අපේ මේ දියුණු සනිවේදනය. ආදිි මානවයා? ආරම්භ කර පුත්සාහය. ඊළඟ මානවයා එක ඩිවලබ් කරපු ආකාරය. වර්තමාන මානවයා ය තවදුරටත් ඩිජිටල් කරණය කරපු ආකාරය තුළ තමයි මේ සාර්ථකත්වය ඔබ මමාපි භුක්තිිවිඳී. එමනං හඳුනගන්න සං්‍යිවේදනය කියන විශයේ තියෙන ඉතාම වැදගත්කම සහ අවශ්‍යතාවේ. ලොජික් ලයිෆ් සිත ගුරු ගෙදරා පාටම් කියලතින ්‍රේඩියෝ පන්තිය. අත ප්‍රවීනදේශික මෛරු බණ්ඩාර ආචර්තුමා සමක අපි සන්නවේදනය හා මාත්‍ය අධ්‍යනයගෙන ගනිමු ඉලාඩඩුව පොතේ දැන් අපි මෙහෙම ගමකෝ පුද්ගලයාගේ හා සමාජයේ ප්‍රගමනයට අපට තොරතුරු ලබාගන්න ඕනෙ නේද අපි ගොඩක් වෙලාවට අ තොරතුර ලබාගන්න මුොකද මාධ්දි දැන්ම මෙහිමිතමු. දැන් ඔයාට තොරතුර ඕනේන ජීවත්වය එලියට බහිනකොට දීවරයට ඕනේ මුහුදු යන්න එලියට බහින දීවරයට ඕනේ මුහදේ රල ස්භාවය පිලිබඳ තොරතුර. ඒේද ඉන්න පසේ ගොවිට ඕනෙ කුමරට බහින ගොවිියට ඕනේ අද වහිනවද නැද කියන කාරණය. එතකට අපිටත් යම්යම් තොරතුරෝන නිද පති අපිමතමොකු අපි ඕනේ අපි අද යන රූට් එකහෙම නත්තම් පාරේ මාර්ග තඩබදයක් තියවද නැදකිනික දැගන්න. න අපිට දැනගන්න ඕනේ කවත්ද අපේ ස්කෝලෙ පටන්ගන්න. හද මෙවර පාසල්වාරය ඉවරවන් ඔය තොරතුර අපිට ඕන අපි මේ තොරතුරු ලබාගන්න කොහෙට දෙයන්නේ සමහරලාවට අප යන මේ තොරතුර දන්න කෙනෙක් ලඟට ඔන්නේ එක ක්‍රමයන අපි යනව මේ තොරතුර දන්නෙනක් ළඟට ඉස්සරකාලනන් දුවේ පුතේ ගොඩා අපි ොතුර දැනගත්තේ දන්න කෙනකුගෙන් හලා එකෙ තවත් මිනිහෙක්ගෙන් තමයි අපි තොරතුර ගත් අද ඔයා යන්නේ නෑ දැනුවත් පුද්ගලයන් හොයාගෙන තොරතුරු ගන්න හරිද. අපේ කාලෙ නං අපි ළමාකාලෙ නං අපි ගේ තොරතුරු ගන්න ජනමාධ්‍ය වෙත. අපි පත්තරේට රේඩියුවකට TVවකට ගිහිලා තමයි මේ තොරතුර දැනගත් අද ඔයත් මේ මාධ්‍ය ජනමාධ්‍ය තුළින් තොරතුරු දැනගන්නවත් තමයි නමුත් ඊටත් වඩා නවමාධ්‍යෙන් තොරතුර දැනගන්න ස්භාාව වැඩි ඔයා ඕනමදයකට සච් කරන්නේ අපි හිතමු Google අපිහිතමු මාර්ග විස්තරයක් දැනගන්න ඒ තොරතුරු දැනගන්නේ අතවාහන තද බදේ වැඩි පාර මගහැරලා හොඳ පාරක් තෝරගන්්ඩ අපි මැප් එකකට යන. න මේ අපි අන්තර්ජාලයෙන් තමයි කරගන්න. ඔයාටටීච කියනවා ෝටගේ ඉන්සිඩට් එක ගැන හයාගන්න ලමයින ළඟ දවසන කොට කියලා. නේද ඔයාටීචට වඩාකරුණු හෝටගේ ඉන්සිඩන්ටික ගැන ොයාගර යනවා සර්ජ් කරලා. න ඔයා දන්නවා දාපිට පුළුවන් වොයිස් එකකින් අහන්නනේ. අපේ අන්තර්ජාලය භාවිත කරලලා එමන තකි ජංගම දුරකථන අප යහනවා මොකක් හරි තොරතුරක් මොකක්ද කියලා අපට දැන් ඇත්තරම පුළුවන් මේ ඒ භාෂාව පිලිබඳලකර රස්නෙකොත් නෑද අපට එම තොරතුර දැනගන්න පුළුව. හරි එතකොට අපි බලන්න කොදැෙන් අද ොරතුර දැන ගන්නව නොවමාධ්‍යෙන් සමාජ මාධ්‍ය. ඊට කලින් පරම්පාව තොරතුර දැනගත්තා ජන මාධ්‍ය ඊටත් කලින් පරම් පාව තොරතු ැනගත්ත තොරතුර දන්න පුද්ගලයෙක්ේ නෑ ඊඩත් කලින් පරිස්සරයෙන් දැනගත්තා වැස් හිද නැද ක කියල පුද්ල හිට නෑ මුල් කාල ොම දෙොල් හිනො දැකි කි්ේ සත්තුන්ගේ හැසරීමණි රීක්ෂණය කරලා ශාකවල සෙලවීමනි රීක්‍ෂණය කල්ලා නේ ඔහම තමයි වැස් අවවගෙන කිව් ඉතින් බලන්නකෝ අපට හැම යුගේයේම තොරතුරු නැතුව ජීවත්ව එන්න ැරිවෙලාදයනවා නේද ඔ එතකොට දුවේ පුතේ මොහොතක් හිතන්න ඔබ අපිට තොරතුරු නැතුව ජීවත්වෙන්න්න බෑ අපි තොරතුරු ලබාගන්න විවිත මාධ්‍ය ඇසුරු කරන. එතකොට අපි ගත්තොත්ත එහෙම අද මේ නවමාධ්‍යෙන් සමාජමාධ්‍යෙන් තොරතුරු ගන්නවට අමතරව ජනමාධ්‍යය තොරතුර දන්න පුද්ගලෙන්ගේෙන් ආද විදිහයටට අපි ොරතුරු එකුතු කරු. දැන් ඔන්න ඊළඟ වැගත් කාරණයට තමයි මං ඔබෝ ගෙනන්න හදැ. දැන්වේ ැබෙන තොරොතුර හැමෙක්ම හරිද දුවේ පුතේ. අද ජනමාධ්‍ය මහා මුතු හැසිරීමක් සමාජීදරී කරනවන සමහර නාලික නේද. ඒවාගේම සමාජ මාධ්‍යනං ඊටත් වඩා. ඩෝකන්සෙප් එමන තං බලු භාවිතයක් සිදු කරනවන් මංම කිය යන දේ ඔබ දන්නවා සහර නාිකාවලටත් වඩා සමාජ මාධ්‍යය මෙන්ම මෙහමරනවා ජීවත එලයින්න පුද්ගල ඔොරුවට මරම කියල නිියව් පලරම ඒද එඒකොට දැම් බලන්නකෝ අපි කොහමද ඇත්ත තොරතුරු දැනකගන්න ඒවගේම ගොඩක් එලාට ගොසිප කියලාපි කියන්න එන්නේ ඔබ ගොසිප් කියලකන් තනිකර අමූලික ටෝම් පච්ච බොරු දේවල් තමයි පළ කර තොකද න්න ප්‍රශ්නයක් තියෙනවදුවේ පුතේ ඉස්තර කාලේ දන්න මිනි හ අර නොදන්න මිනිහ තොරතුරක් ඇහවාම නොමගැවනේන නද. එතකොට නොමාධ්‍යයෙන් අපි Googleූගල්ගෙන් වගේ අමතොරතුරක් විමසුවහම ගොක්වෙලාවට නොමගැනගති අඩුව හැබැයි සමාජමාධ්‍ය ක්‍රියාකාරකම් තුල එෙම අපිට පේනවා මේ තොරතුරු දැනගැනීමේද අපි නොමග යන. හරි එතකොට අපි හිතන්න ඕන කාරණය තමයි දුවපුතේ හොඳ නිවැරදි මාධ්‍යකින් තොරතුරු ලාගන්න කොහොමට. ඒවගේම වැරදි තොරතුරු සමාජකත කරන මාධ්‍ය නාලිකා සමාජ මාධ්‍ය මොනවද. ඒ තොරතුරුවලින් ලබා දෙන යථාර්ථය මොකක්. යම් සන්දේශයකින් අපිව මායාවකට ගෙනියනවා නම් මුලාවකට ගෙනියනුවන් මිත් එකකට අපි වැදල දානවනඒ මොන වගේ සන්දේශද. එතමට සන්දේශයක් ඉදිරිපත් වුණහම මාධ්‍යයක් තුළේ එහි මායාව හා යථාර්ථය වෙන්කර හඳුනා ගැෙනීමේ ලොකු අවශ්‍යතාවයක් වේ. විසරලව කිවොත් ඇත්ත බොරුව වෙන්කර ගැනීමේ හැකියාව උසස් පෙළ මීඩියා කර දරුවට ලබලෙන හරින්දුව පුත ීඩියා කර දරුවට විතරක් නවෙේයි හම කෙනෙකුටම ලබල දෙන්න ඕන මේ හැකිය. නමුත් මීඩියාගෙන විෂය තෝරගන්න ඔබට අපි උගන්නනව හොඳ සන්දේශයක් තෝරගෙන යථාර්ථය රියල්ටියක තේරුම් ගැනීමේ ඥානය අවබෝධය අපි ඔය මාධ්‍ය සාක්සරතාවය මාධ්‍ය විචාරය වගේ පාඩක් රිජුව මේ අරමුණ වෙනුවේ වෙන් වෙලා තිය ඊළඟට අප කියලා දෙනවා මිත්‍යාව දැන් අපි මෙහෙම ගමුකෝ සමහර වෙල දැන්න්නේම් පටන්ගන්නම මිත්‍යාවවෙන්නේෙන කපුටු සාත්‍රයේ හරි කියලා පටන්ගන්නව වෙලද දැන්වීම. එතොරදුුවේ පපුතේ කපුටු සාත්‍රේ හරි නං එක මිත්‍යාවක් නොවයි නං සෑමවිටම හරිියන්නවා. නේද එම සෑමවිටම හරිියන් නැත්තං එක වරදින වෙලාවල උත්තියෙන වනං අන එක මිත්‍යාව කියලා අප කිය එතකට මිත්‍යාව වපුරණ සන්දේශවලින් මිත්‍යාවෙන් තොර යථාර්ථය හඳුන්වා දෙන සන්දේශ සහ මාධ්‍ය තෝරා ගැනීමේ විචාරශීලිත්වය ඔබ ලබාගතයුතුයි. ඒ සඳහා මේ අපේ පාඩම් මාලාව ඇතුළේ විවිධ මාතෘකාා වෙන් කරලතිය. හරියට මම කියනවනං උදාහරණකි. අර කිරි වතුරයි මිස්ශ්‍ර වෙලා තියෙනකොට අපි අහල තියෙනවා. හන්සයා ඒ වතුරයිං කරලා කිරි විතරක් වෙන් කරලා ගන්න බොන්න දන්නවා කිය. ඔයත් සමාජයේ දුළ ජීවත්වෙනකොට. හොඳ සහන් නරක කියනේවා මාධ්‍යයෙන් ඔබට ඉදිරිපත් වෙනවා. ඔබ හන්සේක් මෙන් පෙරලා. ජථර්ථය සත්‍යය වැදගත්දේ ගන්න පුළුවන් පපුරවැසයෙක් බවට පත්කරන එක තමයි සං්‍යවේතනය හා මාධ්‍යද්‍යයනය විෂයේ ප්‍රධාන පරමාර්ථය. එෙම නම් ඒ පරමාර්තයඔසේ තමයි අපි මේ මාත්‍රෘකා පෙළගස්සලති. එැහැදලේනෙ හරි. එතකට දුවේපුතේ. අපි අද දවසේ මේ මතෘකාවෙන් වැඩසටහනෙන් සමුගෙන යනවා. අපි ඊළඟ තවසේදී සාකච්ඡා කරන්න දුවේ පුතේ. මේ සංනිවේදන අධ්‍යීනයකින විෂයේ ආරම්භය හා විකාශයේ සිදුුවච්චා ආකාරය. අපි අද දවසයේ සාකච්ඡා කළේ සං්‍යිවේදන විෂය හඳනා ගැනී. මේ අයටට සං්‍යිවේධනය ගෙන වචනය අපි හඳන ගත්තතා ඉර පසි සංනිවේධනයතින අවශ්‍යතාවය හා වැද ත්කම තේරුම් ගත්තා. ඉට පස අතීතයේ සිට වර්මානය දක්ව අං්‍යවේධනය සං වර්ධනය වෙච්චාකාරීගෙනගත්ත. ඉට පස්සේ සංනිවේදන විෂය තුළින් ඔබට සිදුවන වෙනස පරිවර්තනයාපි ඉගෙනගත්තා. එහුණන් අපි ඊහඟ වැඩ සටහනේදී සාකච්ඡා කරන්නේ මේ විෂයේ ආරම්භ්‍යහා විකාශය. ප්‍රසති අපි මන ගැහිමීම බලාපොරොත්තුවයෙන් අදට සමුගෙන යනවා ඔබට සුභ දවසක් ආයබෝන්. Life, Life, Lankawai, ් ලජි යි සිත ගුරු ෙදරා පාඩම් කියලදින රඩියෝපන්තිය. සො ලෝජික් ලයිෆ සිත ගුරුගෙදරා පාඩම් කියලදන රඩියෝපන්තියට පාරකිවේ රකයිම්ම කලේම්ස් ගවන ලංකාවේ හොඳම සෞද්කරක්ෂණය සෝ ලජික් ලයිෆ.